අපේ තරුණ දුවදරුවන්ට ළමා වයසේ ඉඳලම චුට්ටක් කතා කරන්න තමන්ගේ ජීවිතය ගැනත් තමන්ගේ දියුණුව ගැනත්. දුවදරුවෝ දන්නවා අපිට පළවෙනියටම අපිව මේ තත්ත්වයට අපිව ගෙනාවේ අපේ දෙමාපියෝ දෙන්න කියලා. ඒ දෙමාපියෝ දෙන්නට පස්සේ අපේ වගකීම ගත්තේ අපේ ගුරුවරු. ඉතින් ඔගලන්ගේ යම් කිසි දැනුමක් තියෙනවා, ඔගලන් යම් කිසි පරිහරණය කරන තාක්ෂණයක් තියෙනවා, ඒවේ අයිතිකාරය ඒ වැඩිහිටියෝ. දැන් උදාහරණයක් ඇරෙන ඔගලන් පාවිච්චි කරන ෆෝන් එක, නැත්නම් මේ මොබයිල් එක, එහෙම නැත්නම් ලැප් එක, ඒ ඔක්කොම දැන්ට අවුරුදු 100කට එහා ඉඳන් හැදිච්ච දේවල් ක්‍රමානුකූලව වර්ධනය වෙලා උපරිම තත්ත්වයට ආපු නිර්මාණ. ඒක තමයි නිර්මාණ කියන්නේ. ඒතකොට ඒවට දායක වෙච්ච අය බොහෝයි. ඉතින් ඒ අය ඔක්කොම වැඩි හිටියෝ. එතකොට ඒ අයගේ නිර්මාණ ශක්තිය තමයි අද අපි භුක්ති විඳින්නේ. ඉතින් අපි ඒක පාවිච්චි කර කර වැඩි හිටියන් නිකන් පහළට හෙලා දකින්නවා නම් ඒක අපි මේ හරි මෝඩකම. ඉතින් ඒ නිසා මම පළවෙනියටම අපේ දරුවන්ට කියන්න ඕනේ මේ වැඩිහිටියෝ තමයි අද ඕගලන්ගේ නිර්මාණයේ ප්‍රධාන කොටස. ඕගලන් අද ඔය තත්ත්වයේ ඉන්නේ ඒගොල්ලන්ගේ. එහෙනම් පළවෙනියටම අපි දැනගන්න ඕනේ හැම වයස් මට්ටමක කෙනෙක් තමන්ට වඩා වයසින් මුහු පුරා ගිය දෙමව්පිය ඇතුළු සියලුම වැඩිහිටියන්ට යම් ගෞරවයක් දක්වන්න. එතකොට දැන් අපි දන්නවා අපේ විවිධ මෙවලම් අපි පාවිච්චි කරනවා. අපි ඒවා ටූල්ස් කියලා කියනවා. අපි එක එක දේවල් කරගන්න අපි මොනවහරි මෙවලම පාවිච්චි කරනවා. ඇත්තටම මේ මෙවලම නිර්මාණය කරලා තියෙන්නේ අපේ බුද්ධිය. දැන් පරිගණකය ඔය තත්ත්වයෙන් නිර්මාණය වුණේ අපේ බුද්ධිය නිසා. සොෆ්ට්වෙයාර්ස් මේ තත්ත්වයෙන් නිර්මාණය වුණේ අපේ බුද්ධිය නිසා. ඒතර බුද්ධිය ඇවිල්ලා තාත්තා සොෆ්ට්වෙයාර් එක ඇවිල්ලා, එහෙම නැත්නම් ඔයගොල්ලන්ගේ ෆෝන් එක ඇවිල්ලා පුතා. ඒතර පුතා කොහොමද වයසින් වැඩි වෙන්නේ තාත්තට වැඩි? ඒ නිසා මතක තියාගන්න මෙතන තාත්තට තාත්තා තමයි ඒක නිර්මාණය කරන්නේ. එහෙමනම් තමන්ගේ අතේ තියෙන ස්මාර්ට් ෆෝන් එකට තමන් ගැති වෙන්න බෑ. තමන් තාත්තා, ඒ පුතා. ඒතර තමන් තමයි ඒක ඔක්කොම නිර්මාණය කරන්නේ. ඩේටා ටික දෙන්නේ තමන්. එහෙමනම් තමන් ඒකට යටත් වෙන්න බෑ. එහෙමනම් හරි පුදුම සමාජයක් මේක. දැන් වෙලා තියෙන්නේ ඒක. ඒ නිසා මගේ දරුවෝ ඒකට කියනවා අපි තාක්ෂණික අවබෝධය කියලා. ඒ නිසා අංක දෙක මම දෙවනියට කියන්නේ තාක්ෂණික භාවිතා කරන්න as a tool. ඒක නිකන් උපකරණයක් හැටියට. අපිට කොච්චර දේවල් කරගන්න පුළුවන්ද ඒකෙන්. නමුත් ඒකට ගැති වෙන්න එපා. අපිට ජීවිතයක් කියලා එකක් තියෙනවා. අපි කන්න ඕනේ, බොන්න ඕනේ, දෙඩ නැතුව ජීවත් වෙන්න ඕනේ, සමාජයක් සාර්ථක කරගන්න ඕනේ, ඔයගොල්ලන් දියුණු වෙන්න ඕනේ. මේ හැම එකටම මේ සමහරක් වෙලාවට මේ තාක්ෂණය ඔයගොල්ලන්ට හරස් වෙන්න ඉඩ තියෙනවා. දැන්ටම හරස් වෙලා තියෙනවා. සමහරක් රටවල නීති ගෙනල්ලා තියෙනවා. ඒ තාක්ෂණික අවබෝධයන් සීමා කරා. ඒ නීති විතරක් නෙවෙයි. අද මං හිතන්නේ අපි හරිනා ළමයි වෙකියන්න ඕනේ සමහර මානසික රෝහල්. ඒ තාක්ෂණික අවබෝධය ඇතුළෙන් රෝහල් ගත වෙච්ච විශාල තරුණ ප්‍රජාවක් ඉන්නවා. බලාගත්තද බලන් ඉන්නවා. සමහරු ගේම් ගහලා ඒ වේගය කන්ට්‍රෝල් කරගන්න බෑ ඒගොල්ලන්ට. ඒගොල්ලන්ගේ මොළයේ සම්පූර්ණ ස්නායු මැරිලා ඒ වගේ අනන්ත අප්‍රමාණ දුක්ඛින කණ්ඩායමක් ඉන්නවා මේ සමාජයේ. අපි ඒව වහලා මේ කතා කරන්නේ. ඒ නිසා මතක තියාගන්න මේක භාවිතා කරන්න ඕනේ පුතේ. අපි වතුර හරි වැඩියෙන් බිව්වොත් අපි මැරෙනවා. ඒතකොට මේවා භාවිතා කරන්න ඕනේ අපි දැනගෙන අපේ ප්‍රමාණයට. අපිට ජීවිතයක් තියෙනවා. අපි කන වෙලාවට අපි කන්න ඕනේ. සෙල්ලම් කරන වෙලාවට සෙල්ලම් කරන්න. යාළුවා ආශ්‍රය කරන යාළුවා ආශ්‍රය කරන්න. ෆෝන් එක පාවිච්චි කරනකොට ෆෝන් එක පාවිච්චි කරන්න. නෑ ගෙවල් වලට යනකොට නෑ ගෙවල් වලට. ගෙදර සාමාන්‍යයෙන් මේ ඉවෙන්ට් එකක් තියෙනවා නම් ඒ දේ කරන්න. නැත්නම් ඒ හැම එකම ෆෝන් එකට බාර දෙන්න බෑ අපිට. එතකොට අපි නිකම්ම නිකන් රෝබෝ කෙනෙක් බවට පරිවර්තනය වෙනවා. ඒ නිසා දෙවනියට මතක තියාගන්න මේ තාක්ෂණික අවබෝධය සම්පූර්ණයෙන්ම නවත්තලා හරි අවශ්‍ය දෙයට අවශ්‍ය තැනදී අපේ මේ ටූල් එක පාවිච්චි කරමු. ඕගලන් ඒ ෆෝන් එකේ ටූල් එකක් වෙන්න එපා. ඕගලන් දැන් වෙලා තියෙන්නේ ෆෝන් එකේ ටූල් එකක් ඕගලන් වෙලා නෑ. ඕගලන්ගේ ටූල් එකක් ෆෝන් එක කරගන්න. අන්න එහෙමයි ජීවිතේ වෙනස් කරගන්න. ඒ විතරක් නෙමෙයි. තුන්වෙනේට අපිට තියෙන්න ඕනේ ධනාත්මක සිතුවි. හැම වෙලාවෙම බෑ බෑ මම අහලා තියෙනවා අපේ ගොඩක් තරුණ නම
මොනවා හරි කිව්වොත් දේවෝපිය ඒක බැහැ කියන වචනේ තමයි උත්තර දෙන්නේ. කන්න කියලා කිව්වොත් බැහැ කියලා. එක එක දේවල් කන්න කිව්වොත් බැහැ කියලා. ඒකද එහෙම තෝරා බේරා ගන්න සමාජයක් ඉස්සරහට එන්නේ. තියෙන දේ අපිට කන්න වෙනවා. අපේ ධනය අපිට කොළ ගොඩන්නේ තියෙන බැංකුවල. ඈ බඩකින්කට කොළ කන්න පුළුවන්ද? ඈ නිෂ්පාදනයේ සම්පූර්ණ රටක නැවතුනොත්. ආ අට්ටි ගහලා කාමර පුරවල කොළ කෑලි තිබ්බොත් ඩොලර් කොළයි අරම ඒවා කන්න පුළුවන්ද? බැ ඒවා නෙමෙයි කන්නේ අපි ආහාර. ඒ ආහාර වලට කන්වර්ට් වෙන්නේ නැහැ ඒවා. ඒවා නිෂ්පාදනය කරන්න ඕනේ. ඒක ලොකු ප්‍රොසෙස් එකක්, ක්‍රියාවලියක්. එහෙමනම් ඒ ක්‍රියාවලිය තියෙද්දි ඕගොල්ලන් නිකම්ම අපිට මේ තාක්ෂණය පාවිච්චි කරා කියලා, සල්ලි පාවිච්චි කරා කියලා අපිට ඒ ක්‍රියාවලිය නිෂ්පාදනය ඇති කරන්න බෑ. ඒක මිනිස්සු ස්වභාව ධර්මයත් එක්ක සිදුවන ක්‍රියාවලිය. ඒ නිසා එතනට එන්න ඕනේ. අපි රියල් ලයිෆ් කියන්නේ මොකක්ද? සත්‍ය ජීවිතයක් කියන්නේ. පොළොවේ පය ගහලා ජීවත් වෙන ඕගොල්ලන් සමහර දරුවෝ මන් දන්නවා පොළොවේ ඉඳන් අඩි ගන්න කුඩ ඉන්නේ. ඒගොල්ලන් දන්නේම නැහැ බිමට වැටෙනවා. එතකොට ඒ ලෙවල් සුත් ෆේල් වෙලා ඕලෙවලුත් අනාගෙන මේ ඔක්කොම තමන්ගේ ජීවිතේ සම්පූර්ණයෙන්ම බ්ලාස් කරගෙන ඒගොල්ලන් බිමට වැටෙන්නේ. ඉතින් ඒ වගේ ගොඩක් මේ සියදිවි හානි කරගත දරුවෝ අපිට හම්බ වෙනවා. ඉතින් මේ නිසා මතක තියාගන්න. ඒ තාක්ෂණය විතර නෙමෙයි අපේ නිෂ්පාදන හැකියාව. අපි මොනවා හරි දෙයක් හදන්න ඕනේ. ඕගොල්ලන්ට පුළුවන් නම් ඉලෙක්ට්‍රොනික අයිටම් එකක් මොනවා හරි හදන්න ඕනේ. ඕගොල්ලන් හොඳ හැකියාවක් තියන අය. ඕගොල්ලන්ට මේ හැකියාව ප්‍රයෝජන ගන්න ඕනේ. ප්‍රයෝජන අරගෙන මොනවා හරි දෙයක් හදන්න. දැන් අපේ දරුවෝ සමහර අපි නරක පැත්ත කියනවානේ. අපේ දරුවෝ ගොඩක් මේ කොරෝනා කාලේ ගොඩක් නිෂ්පාදන කරා. විවිධ අත්දැක වලින් කරා. අද ඒවට සම්මාන දීලා තියෙනවා. ඒවට පේටන් බලපත්‍ර දීලා තියෙනවා. අන්න එහෙම සමාජයක් අපිට ඕනේ. එහෙම නැතුව මේ එක තැන නිකම් මොකක්ද මද්‍රව්‍ය ගත්ත කෙනෙක් වගේ මද්‍රව්‍ය ගැනීමත් සමහර විට මේ ෆෝන් එකට ඇඩික්ට් වීම දෙකම එකයි. ඒ දෙකේ වෙනසක් දකින්නේ නැහැ අපි. එයාගේ අවසාන ප්‍රතිඵලෙත් ඒකයි ජීවිතේ. ඒ නිසා එහෙම නැතුව මේ යම්කිසි නිෂ්පාදන කාර්යවල වීරයන් අදිෂ්ඨානේ තමන් වැඩ කරන්න ඕනේ. තමන් බෑ කියන එක අයින් කරන්න ඕනේ. පුළුවන් කියන හැකියාව අපි සතුට කරන්න ඕනේ. අපි මේ තත්ත්වයට ගෙන අපු දෙමව්පියන්. අපි සතුට කරන්න ඕනේ. අපි මේ තත්ත්වයට ගෙන බුදුවරුන්. අන්න එකයි රියල් ලයිෆ් එක. එතකොට රට සංවර්ධනය වෙනවා. රට දියුණු වෙනවා. එතන ඕගොල්ලොත් දියුණු වෙනවා. ඕගලන් දියුණු වුණොත් ඉතලයි පුතේ රටක් දියුණු වෙනවා කියන්නේ. ඊට පස්සේ ඕගලන්ගේ විනයක් තියෙන්න ඕනේ. වෙලාවට නැගිටින්න ඕනේ. වෙලාවට වැඩ කරන්න ඕනේ. ඕගලන්ගේ ටයිම් මැනේජ්මන්ට් අද බින්දුවේ ඉන්නේ ටයිම් මැනේජ්මන්ට් වල. හරියටම වෙලාවට අපි වැඩ කරන්න ඕනේ. අපි හමුදාවක බලන නීති ඒ වෙලාවට සිද්ධ වෙන හින්දා තමයි හමුදාවක විනයක් තියෙන්නේ. අන්න ඒ වගේ ගේක විනයක් තියෙනවා. අපිට ඕන ඕන වෙලාවට කන්න ගියාම, ඕන ඕන වෙලාවට බුදිය ගන්න ගියාම අපේ එක එක රෝග වලට අපි භාජනය වෙනවා. ඒ නිසා ඒකේ අවසාන ප්‍රතිඵලය අපිටම විඳ ගන්න වෙනවා. ඒ නිසා අපිට තියෙන ඕනේ අපේ කාලය කළමනාකරණය කිරීමේ ටයිම් මැනේජ්මන්ට් සිස්ටම් එකක් තියෙනවා. අපි හරියට අපේ වෙලාව ඒකේ දාගන්න අපේ ඕගලන් සෙල්ලම් කරනවා. ඒකේ දාගන්න ඕගලන් ෆෝන් එකත් එක්ක ඉන්න වෙලාව ඒක දාගන්න ඕගොල්ලන් පාඩම් කරනවා. ඒක දාගන්න ඕගොල්ලන් යාළුවොත් එක්ක චැට් කරනවා. ඒක හරි. නමුත් හැම වෙලාවෙම මේක වෙන්න බෑ. අන්න ඒ විදිහට සැටිස්ෆයිඩ් ඇති කර ගැනීම අවශ්‍ය වෙනවා. ඒ වගේම කලාවක හා රසවින්දනයේ අවශ්‍යතාවයක්. අපි හැමදාම නිකන් රොබෝස් වගේ ජීවත් වෙන්න බෑ. අපේ ඇඟේ තියෙනවා ඩාන්සින්, මියුසික්, ආර්ට්. මේ ඔක්කොම අපේ ඇඟේ තියෙන්නේ. අපි දන්නවා ඔය එක එක තරඟවලදී අපේ දරුවෝ කොච්චර දක්ෂ විදිහට ඒවා නිරූපණය කරනවද කියලා. ඕගොල්ලන් හැමදාම තාක්ෂණික දරුවෙක් වෙන්න එපා. ඕගොල්ලන් රොබෝ කෙනෙක් වෙන්න එපා. ඕගොල්ලන් පොත්තටම යට වෙන්න එපා. සෙල්ලමුත් කරන්න. ඒ වගේම කලාවකට ආදරය කරන්න. ඒ කලාවකට ආදර ගහක කොළකට ආදරය කරන එක පරිසරයට ආදරය කරන එකත් කලාවට ආදරය කිරීම. එක්ක පරිසරය රසවිඳින්න. එක්ක බර්ඩ් වොචින් කරන්න. එක්ක වයිල්ඩ් ලයිෆ් මොකක් හරි ෆොටෝග්‍රෆි කරන්න. හරි? ඒ වගේ මොකක් හරි ඩාන්සි මියුසික් හරි ඒ වගේ දෙයක් කරලා ඒ රසවින්දනය කවදදක්වත් අනාථ වෙන්නේ නැහැ. කවදදක්වත් ඕගොල්ලන්ට එපා වෙන්නේ නැහැ ජීවිතේ. හැමදාම ඕගොල්ලන්ට අලුත් වෙනවා. මොකද මොනවා හරි ටිකක් හරි අපිට විඩාවක් දැනෙන වෙලාවට අපිට මේ රසවින්දන මාධ්‍යන් තුලින් නැවතත් ජීවිතේ ප්‍රකෘතිමත් කරගන්න පුළුවන් දුන්නේ. අන්න ඒක තමයි රියල් ලයිෆ් කියන්නේ. ඒක තමයි අපේ සත්‍ය ජීවිතේ. ඒක තමයි අපි නිවැරදි ජීවිතේ. අපි යා යුතු තැන මේ රටම මේ ලෝකෙම නිවැරදි වෙන්න, ලස්සන වෙන්න තියෙන එකම මාර්ගය. ඒක කරන්න පුළුවන් ඕගොල්ලන්ට විතරයි. තෙරුවන් සරණයි.